ඒ පක්ෂයට ආදරය කරන හේතු දෙකක් තියෙනවා. ඒ තමයි මේ රටේ ජනතාවගේ ජීවිත බේරපු නායකයෝ දෙන්නෙක් ඉන්නේ අපේ පක්ෂේ. වැඩියෙන්ම ජීවිත බේරුවේ මහින්ද රාජපක්ෂ මහත්මයා මේ රටේ දශක 3ක් පැවති යුද්ධය අවසන් කරලා ඊළඟ අභියෝගයට අපි මුහුණ දුන්නේ කොවිඩ් වසංගත තත්ත්වයට. මේ රටේ ජනතාවට ජීවිත දාණය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. රනිල් වික්‍රමසිංහව පතුරු ගහපු මපට් කෙනෙක් කරපු අද පොහොට්ටුවට රනිල් වික්‍රමසිංහ කියන්නේ මාර පොරක්. එදා මහින්ද එක්ක සැතපෙනකොට එක කතාවකුත් අද රනිල් එක්ක යහන්ගත වෙනකොට තව කතාවකුත් කියන මේ දේශපාලඥයින්ට මේ රටේ අරගල කරුවන්ගේ අරගලයේ තියෙන පිවිතුරුගම ගැන කතා කරන්න අයිතියක් නැහැ. අපිට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා මේකේ වොයිස් කට් එකක් ගියොත් අපිට නිවන්සුව ප්‍රාර්ථනා හොඳයි. එච්චරනේ කරන්න පුළුවන්. නිවන්සුව ලැබේවා කියන එකත් ලොකු දෙයක් නේ. අපි මලකෙතර ගිහිල්ලා නිවන්සුව ලැබේවා කියලා නේ කියන්නේ. ඒගොල්ලන් කියපු දෙයක් අපිට ඒක අදාළ නැහැ. මේ රටේ අපේ දරුවන්ට අනාගතයක් හදලා විසක පස්ස බලන්නේ නැහැ අපි. ණයට අරන් සැපට කාලා ජොලියේ හිටපු ක්‍රමෙන්නේ කඩන් වැටුනේ. දැන් ආයි කරන්නේ මේ ක්‍රමෙමනේ. ඉන්දියාවෙන් කීයක් හරි ඉල්ල ගන්න යනවා. ලෝක බැංකුවෙන් කීයක් හරි ඉල්ල ගන්නවා. තව ජපානෙන් කීයක් හරි එනකම් බලන් ඉන්නවා. දැනට ණය වාරිකේ ගෙවන්න නැති හින්දා බිලියන 6ක් අවුරුද්දකට පොඩි චූන් එකක් తాවකාලිකව තියෙනවා. අර්බුදය ඇති කිරීමේ ප්‍රධාන වග උත්තරකාරයා දැන් අර්බුදය විසඳන්න කියලා බාර ගන්න කියලා කි. මේවා හරියට තේරෙන අපට මේ මොලේ කල කොළොප්පම් වෙනවා. බංකොලොත්භාවයට හේතු සෙවීම සඳහා කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ සභාපතිවරයා වශයෙන් පොදු ජන පෙරමුණේ මහලේකම්වරයා පත් කරලා තියෙනවා. ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් පත් කිරීම හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. මේ රට බංකොලොත්භාවයට පත් කළ රජයේ කොටස්කාරයෙක් මෙම කමිටුවේ සභාපති ධුරයට පත් කිරීමට සමග ජනබලවේගයේ තරයේ විරුද්ධ වෙනවා. විසිරීලා ගියපු පළාත් පාලන ආයතන යලිත් සක්‍රීය කරන්නට දරන උත්සාහය මේ රටේ සර්වජන ඡන්ද බලයට ජනතා පරමාධිපත්‍යයට කරන ලොකුම විහිළුව බවට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ කවුරුන් හෝ මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ තමන් එක්ක ඉන්න හිටපු මහජන නියෝජිතයෝ සතුටු කිරීමේ අදහසින් මිසක නිත්‍යානුකූල මට්ටමින් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන විශ්වාසයක් අපට නැහැ. දැන් කිව්වා ගෝටා ගෝ හෝම් රනිල් ගෝ හෝම්. ගෝටා වෙන්ට් හෝම් රනිල් වෙන්ට් ටු ද ප්‍රෙසිඩෙන්ට් හවුස්. අරගලේ එහෙම අරමුණු කළේ නැහැ. නමුත් අරගලේ විපාකේ උනේ එකයි. 71 කැරෙල්ලෙන් පස්සේ සමග පෙරමුණ ඇතුලේ ඉස්සරහට ආවා. හමුදා තන්ත්‍රය වඩාත් බලවත් වුණා. ඕනෑම අරගලයකින් පසුව දක්ෂිණාංශයේ බලවත් පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනතාවට බලන්න පුළුවන් විදියට එව්වා විවෘතව අධ්‍යයනය කරන්න පුළුවන් ලේඛන බවට පරිවර්තනය කරන්නට ඕනේ. ඇයි මන්ත්‍රී වෙලා අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් හතරෙන් පහෙන් වත්කම අසීමිතව වැඩි වෙනවා නම් මුළු අරගලයට කිය වියදමට වඩා ඔය ඇමතියෙකුගේ වත්කම් ප්‍රමාණය වැඩි කියලා. ඉන්ෂුරන්ස් ඒජන්ට්ලා විදියට ඉඳලා කසිප්පු පෙර පෙර ඉඳලා නැත්තම් චේන් කඩ කඩ ඉඳලා නැත්තම් පිප් පොකට් ගහ ඉඳලා කුඩු විකුණ විකුණ ඉඳලා ගමේ පොඩි පොඩි කොන්ත්‍රාත් කර කර ඉඳලා දැන් කොහමද එයාලා කෝටිපතියෝ ප්‍රකෝටිපතියෝ වෙලා තියෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.